Hi everyone, we are here with Mr. Chamila Rajapaksha, the CEO of Worldwide Visa Consultancy Private Limited. Hi Mr. Chamila. Hi. අද අපේ work visa සම්බන්ධයෙන් තවදුරටත් කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් Mr. Chamila, මේ වන විටදී මොන වගේ ක්ෂේත්‍ර වලටද Australian work visa පහසුවෙන් ගන්න පුළුවන්? ඔව් ඔස්ට්‍රේලියාව තියෙන skill occupation skill list එකක් ඒක 2024 සඳහා අප්ඩේට් කරපු එකක් තියෙනවා ඒකේ අති විශාල රැකියා ප්‍රමාණයක් තියෙනවා ඒක ගොඩක් ලාංකිකයන්ට ඇප්ලයි කිරීමේ හැකියාවක් තියෙනවා occupation list එකේ ඒකට ගියොත් ඒක list එක බලන්න ඒක අවශ්‍යම list එකේ තියෙන විශාල job ප්‍රමාණයක් තියෙනවා මම ඔයගොල්ලෝ නැවතත් කියන්නේ ඔයගොල්ලෝ උත්සාහ කරන්න ඒ තියෙන jobs වලට ඔයගොල්ලන්ට ඇප්ලයි කිරීමේ හැකියාවක් තිබෙනවා ඔබ කියනවා Australian skill shortage list එකේ තියෙන ඕනම job එකකට ඇප්ලයි කරන්න පුළුවන් කියලා එහෙදි සඳහන් qualifications experience IELTS වගේ කරපු කෙනෙකුට මේ සම්බන්ධයෙන් මුදල් වැය වෙනවද ඒ මොන වටද? තරු මේක වැඩේ වෙලා තින්නේ කොහොමද ඕස්ට්‍රේලියානු කියන්නේ විශාල සැලරි එකක් ගන්න පුළුවන් රටක්. ඒකට සාපේක්ෂව යම් කිසි මුදලක් එනවා. ඔබ හිතන්නේ එයා ටිකට් එක සාමාන්‍යයෙන් ලක් වේදන් එනවා. අපි මේ මුදල් වේදන් වෙන එක නෙමෙයි මෙතන මේකට සාපේක්ෂව කොච්චරක් හම්බ කරන්න පුළුවන්ද කියන එක. දැන් ඇත්තටම මයිග්‍රේෂන් ලෝයර් කෙනෙක්ට යන වියදමක් තියෙනවා. මාර රෙජිස්ටර් ලෝයර් කෙනෙක්ගෙන් තොරව මේක වීසා එකක් ඇප්ලයි කරන්න එපා. ඔබට හම්බ වෙන ලොකුම chance එක ඔබ මිස් කරගන්න එපා. ජොබ් ඔෆර් එකක් හම්බ වුණොත් ඒක හින්දා ඔබ මාර රෙජිස්ටර් ලෝයර් කෙනෙක්ගේ සහාය අනිවාර්යයෙන්ම පතන්නේ. ඒ වගේම ඔබට 482 කියන වීසා කැටගරියේ එම්බසි ගාස්තුත් ගෙවන්න වෙනවා. ඒකටත් ඔබට යම් කිසි මුදලක් යනවා. සාමාන්‍යයෙන් ඔබ ගත්තත් ඔබට ස්කිල් ඇසස්මන්ට් එකක් අවශ්‍ය නැත පුළුවන් නැති වෙන්න පුළුවන් සාමාන්‍යයෙන් ඒ වගේ අමතර වේදන් IELTS හෝ PT exam එකට යන වේදන් ඒ වගේ ගොඩක් දේවල් වේදන් තියෙනවා. ඒ වගේ වේදන් ගත්තොත් සාමාන්‍යයෙන් ඩොලර් 10,000ක් විතර වේදමක් යන්න පුළුවන්. සමහරක් වෙලාවට ඔබට ලොකු chance එකක් හම්බ වෙන්න පුළුවන්. ඒ රටේ තියෙන කම්පැනි එක ඔබ වෙනින් සම්පූර්ණ ස්පොන්සර් කරත් එහෙම. ඒකට ඔබට මේ කියන වේදන් ගොඩාක් දුරට අඩුවෙන් ඔබගේ ජයග්‍රහණය කරා යාමට හැකියාවක් තිබෙනවා. දැන් අපේ ආයතනෙනුත් ශ්‍රී ලංකාවේ තියෙන අපේ World Wide Visa Consultant Private Limited කියන ආයතනෙත් ලාංකිකයන්ට ගොඩක් උදව් කරනවා මේ වෙලාවේ occupation list එකේ demand එකේ ගොඩාක් වැඩිම job වලට යන අය ඉන්නවනම් අපිට පුළුවන් තියෙනවා කෙනෙක්ට මුදල් නොමැතුණත් ඔහුගේ qualification එක ඔහුගේ IELTS හා work experience හරියට තියෙනවනම් අපිට පුළුවන් ඔහුට යන වේදම යම් කිසි සාධාරණ ක්‍රමවේදයක් මත බැංක එකකින් හරි කොහෙන් හරි මුදලක් arrange කරලා දෙන්න අපිට පුළුවන් අපි මේ ඔස්ට්‍රේලියානු ජොබ් ඔෆර් ගැන අපේ සමහර බැංකු ඉදිරිපත් වෙලා තිනවා ඔවුන්ට ණය මුදලක් දෙන්න ඒක හින්දා මේ වෙනකොට තරු අතැෂම සල්ලි තිබුණා නැතත් ඔබට qualification තියෙනවා නේද ඔබ හිතමු chef කෙනෙක් නම් ඔබට IELTS 5 marks වැඩියෙන් තියෙන්න ඕන ඒ වගේම ඔබට work experience එක තියෙන්න ඕන chef කෙනෙක් වශයෙන් ඉගෙනගෙන තියෙන්න ඕන ඒ වගේ තියෙනවා නේද ඔබ පුළුවන් තරම් ඉක්මනට apply කරන්න ඔබට අතේ සල්ලි තිබුණා නම් නැවත ඔබට මගේ ජයග්‍රහණය කරා යන්න පුළුවන් අවස්ථාවක් මේකට ලැබිලා තියෙනවා මේක chef ක්ලාට් විතරක් නෙමෙයි තව jobs වර්ග කීපයකට හැකියාව තියෙනවා හැබැයි මොන දේ වුණත් ඒක ඕස්ට්‍රේලියාව තුල තියෙන demand jobs වලට විතර අපිට මෙහෙම සලකන්න පුළුවන්කමක් තියෙනවා ඔව් එතකොට මේ work visa සම්බන්ධයෙන් සලකා බලන රැකියා පළපුරුද්ද තමන්ගේම ආයතනයකම ලබාගෙන තියනා නම් ඒක ගැටලුවක් වෙනවාද සහ මේ RPL ක්‍රමවේදයටගත් HBQ සහතිකය මේට ප්‍රමාණවත්ද ඔව් මෙහෙම ඔයගේ තියෙන ප්‍රශ්න ඔක මෝටර් මෙකැනික් ලා ගොඩාක් වෙලාට එනවා අපේ ආයතනවල ගොඩාක් අය මෝටර් මෙකැනික් සම්බන්ධයෙන් පාඨමාලාවක් හදාරලා සමහරක් ලංකාවේ ඉන්න කොහොමද දෙන තමන්ගේම කියන රාජ්‍යයක් කරගෙන යනවා දැන් ඔහුට සමහරක් වෙලාට IELTS සහතික තියෙනවා ඔහුට යම් කිසි ජර්මන් ටෙක් වගේ ආයතනකින් කාර්මික අධ්‍යාපනයකුත් තියෙනවා හැබැයි ඔහුගේම රාජ්‍යයක් තමයි කරලා තියෙන්නේ අපිට මේ වගේ ආවම අපි කරන්නේ ගාක් වෙලාවට පරීක්ෂා කරලා බලන මොහු ඇත්තද කියන්නේ කියන එක ඉස්සෙල්ලාම අපිට පිළිගන්න පුළුවන් වෙන ඕන ඔහුට ඇත්තට වැඩ පුළුවන් කියන එක මේ ඉතින් එහෙම වැඩ බැරි කෙනෙක් අතර එහෙම යවලා වැඩක් නෑ අතෂම ඔබ පාඨමාලාවක් කරලා තියෙන පුළුවන් පාඨමාලාවක් කරාට ඔබ යම් කිසි වර්ක් එක්ස්පීරියන්ස් එක ආයුධවල අතහුරුවක් නැත්නම් අතෂම අනේකේ තීරමන්න එක බොරුවක් වෙනවා ඒකේ ඉතින් ඔබ යම් කිසි බොරුවක් කරලා අනාගතයේදී ගන්න තියෙන අවස්ථාවත් ලාංකිකයෙක් නැති වෙන්න පුළුවන් ඔබ ව්‍යාජ ලෙස ෆේක් ડોකියුමන්ට් අපි ඉස්සලාම ඔබ අපේත වෙන්න අපි බලමු බලලා අපිට සාධාරණයක් තියෙනවා නම් අපිට අපේ වෙන්න පුළුවන් අපි ඔබට අවංකවට යම් කිසි කාර්මික අත්දැකීමක් හෝ වර්ක් එක්ස්පීරියන්ස් එකක් තියෙනවා කියලා තීරණ අපේ ඉන්න මයිග්‍රේෂන් ලෝයර්ට අපිට දන්නන්න පුළුවන් මම ඇත්තටම වැඩ කරලා තියෙනවා කියලා. එහෙම වුණත් අපිට ඒක සරකා බලන්න ඕනේ. ඔබට ETF PPF ගෙවන්න අත්‍යවශ්‍යම නැහැ කියන එක නෙමෙයි කියන්නේ. අපි ඔබ ගැන සතුටු වුණොත් අපි අපේ නියෝජිත ආයතනයට දන්නන්න පුළුවන් මේට මොහුගේ අවංකව මොහුගේ ආයතනයක් වැඩ කරලා තියෙනවා කියන එක දැනුමක් කරන්න හැකියාවක් තියෙනවා. ජොබ් එකකට අදාළ වෘත්තීය සුදුසුකම් සම්පූර්ණ කිරීමේදී සැලකිලිමත් වෙන්න ඕනේ මොනවද?
කෝස් එකක් හරි ඩිග්‍රී එකක් හරි වගේ වුණාට ප්‍රශ්නයක් නැද්ද මිස්ටර් චමිල? ඔව් මේක වර්ග කීපයක් අපි සාකච්ඡා කරා. මේක හරි සංකීර්ණයි. මේක දේලා තියෙන්නේ වයිට් කෝලර් ජොබ් වගේ දේවල්දී අවශ්‍යම ඩිග්‍රී එකක් වගේ තියෙන්න ඕන. ඒ වගේම මාස්ටර්ස් PhD හරි තියෙන්න ඕන. ඒත් කමක් නැහැ. ඒ වගේම සමහරක් වෙලාවට අපි ස්කිල් වීසා ගත්තොත් එම අපි හිතමු චෙෆ් කෙනෙක්, මොටර් මෙකැනික්, එතකොට ප්ලම්බර්, ඉලෙක්ට්‍රීෂියන් වගේ ජොබ්ස් වලට සමහරක් වෙලාවට තමන්ගේ වෘත්තිය සර්ටිෆිකේට් එකක් එකකින් හරි කමන්න කරලා වෘත්තිය එක්ක අදාළ වර්ක් එක්ස්පීරියන්ස් එක තියෙනවා නම් අපිට ඔහුගේ ප්‍රවීණ ඉක්වෂන් ගණන් ගන්න පුළුවන්. ඒ ජොබ් එකෙන් හැටි වෙනස් වෙනවා. සමහරක් වෙලාවට යම් කිසි පාඨමාලාවක් නොකර අවුරුදු 10 12 සමහරක් වෙලාවට මැද පෙරදිග රටවල වැඩ කරලා තියෙනවා. මේ ළඟදී හොඳම උදාහරණයක් කියන්න පුළුවන් කතර රාජ්‍යයේ ඔටෝමොබයිල් ආයතනයක අවුරුදු 14ක් වැඩ කරලා තිනවා. ඔහුට ලංකාවේ පාඨමාලාවක් කරලා තිබුණේ නැහැ. නමුත් අපිට ඔහුට වීසා එකක් කරලා දීමේ හැකියාවක් තිබුණා. ඔහුගේ වර්ක් එක්ස්පීරියන්ස් එක ජෙනුයින් හින්දා ඒ වගේම ඔහුගේ අවංකව පුද්ගලික කියලා අපිට තේරුම් ගිය නිසා. ඒ වගේ අවස්ථා තිබෙනවා. රැකියා වීසා එකක් ලබා ගන්න අනිවාර්යෙන් ස්කිල් ඇසස්මන්ට් එකක් අවශ්‍ය වෙනවාද? ඒ මොන වගේ ජොබ් කැටගරීස් වලටද? බොහෝ විට රැකියා දැන් ඔටෝමොබයිල් වගේ චෙෆ්ලා වගේදී ස්කිල් ඇසස්මන්ට් එකක් අවශ්‍ය වුණේ නැහැ අපිට පහුගිය කාලේදී යොමු කරා. හැබැයි සමහරක් වෙලාවට ස්කිල් ඇසස්මන්ට් එක තිබුණත් හොඳයි. ඒක 491 කියන වීසා කැටගරි එක තමයි අනිවාර්යෙන් ස්කිල් ඇසස්මන්ට් එකක් අවශ්‍ය වුණේ. සමහරක් වෙලාවදී මෙහිදී යම් යම් වෘත්තීන් සඳහා විශේෂ වෘත්තීන් සඳහා සමහරක් ස්කිල් ඇසස්මන්ට් එක ඕන වෙන්න පුළුවන්. ඒක අපි නැහැ කියන්නේ නැහැ. බොහෝ විට ඒක ඉල්ලුවත් විතරයි අපිට අවශ්‍යතාවයක් වෙන්නේ. ඔව් එතකොට මිසෙස් ශාමිල ගොඩක් දෙනෙක් අහනවා ලයිසන්ස් ඕනේද කියලා සමහර ජොබ්ස් වලට ඇප්ලයි කරන්න. ඇත්තට මේ මොන වගේ ජොබ්ස් වලටද ලයිසන්ස් අවශ්‍ය වෙන්නේ සහ ඒ සම්බන්ධයෙන් මුදල් වැය වෙනවද? ඔව් අතවශ්‍යම ලංකාවේ ලයිසන් එකක් ඕනේ වෙන්නේ මොකද්ද කියලා හිතන්නකො. ලයිසන් එකක් කියන්නේ අතවශ්‍යම තවත් ජීවිතයකට තර්ජනයක් වෙන්න පුළුවන්. දැන් අපේ ඩ්‍රයිවිං ලයිසන් එක. ඒකට අනුමැතිය ගන්න දෙන්න. ඒ වගේම ඔබගේ වෘත්තියෙන් යම් කිසි කෙනෙක්ට හානියක් වෙන්න පුළුවන් නම් ඔබට ඒකට වෙනම තව අනුමැතියක් ලබා ගත යුතුයි කියන එක තමයි කියන්නේ. දැන් ඉලෙක්ට්‍රිෂියන්ස් ලට ඔගේ බඩිය බලපානවා. ප්ලම්බර්ස් ලටත් ලයිසන් එකක් අවශ්‍ය වෙනවා. ඒ වගේ අවශ්‍ය වෙන තමන්ගේ වෘත්තියේ මේ යම් අඩුපාඩුවක් සිද්ධ වෙලා තමන්ට තනි ජීවිතවලට හානියක් විය හැකි නම් ඒක ලයිසන් එකක් ගන්න වෙනවා. දැන් අතවශ්‍යම ऑस्ट्रेलिया तो तीन विशाल रेखिया प्रमाण अत्यावश्यम इलेक्ट्रीशियन संबंध वो इलेक्ट्रीशियन की वहाँ इलेक्ट्रीशियन विषय पलासी कटे यमु दापेतम इलेक्ट्रॉनिक इलेक्ट्रिकल पुलिबंध विविध प्रोडक्ट गेदर तीन वाशिंग मशीन के पुलवा प्रोडक्शन का पुलवा तीन अत्यक्षम इलेक्ट्रिकल की कोटा सत्ती थिंग एक हिंदा वह इलेक्ट्रिकल की जॉब देखे विशाल जॉब प्रमाण तीन हे एक उंगेन लाइशन का लाइशन के अंति सरल सामान्य एग्जाम का गुड़ा गैमरू නමුත් ඒක ලබා ගන්න සාමාන්‍යයෙන් ඕස්ට්‍රේලියාවට කතා කරලා ඔබට ඒක ලබා ගන්න පුළුවන් ප්‍රැක්ටිකල් එකට සමහරවිට ඉන්දියාවට ගිහිලා ඔබට කරන්න පුළුවන් වෙයි. හැබැයි ළඟදී සාකච්ඡා කරමින් ඉන්නවා ලංකාවේ ඉලෙක්ට්‍රිෂන් ලයිසන් එක ලබා දෙන්න. එහෙම වුණත් ලාංකිකයන්ට විශාල ප්‍රමාණයක් ඉලෙක්ට්‍රිකල් ලයිසන් එක අරගෙන ඉන්න පුළුවන්. මේ ඉලෙක්ට්‍රිකල් ලයිසන් එක විතරක් නෙවෙයි ඩ්‍රයිවිං ලයිසන් එක, වෙහිකල් ලයිසන්ස් වගේ දේවල් තියෙනවා. තව ලයිසන් ගත යුතු විෂයන් රැකියා ප්‍රමාණයක් තිබෙනවා. ඒවත් ඔයාලට බැරි දෙයක් නෙමෙයි. මේව කරගන්න පුළුවන්. හැබැයි ඒවලට කරගන්න ඔබට යම් කිසි මුදලක් වියදම් වෙන්න පුළුවන්. ඒ මුදල් වියදම් කිරීමේ ඔබට හැකියාවක් තියෙනවා නම් ඒ ආයතනයට කිසිම ප්‍රතිලාභයක් නැතු වුණත් අපිට ඒකට උදව් කිරීමේ හැකියාවක් තිබෙනවා. ඔව් එතකොට මිස්ටර් චාමිල ඔස්ට්‍රේලියාවේ විශාල ජොබ් ප්‍රමාණයක් තියෙනවා. ඇයි ලාංකිකයන්ට මේවට ඇප්ලයි කරන්න බැරි මේ ජොබ්ස් වලට? ඒකට හේතුවක් තියෙනවද? ඔතන මේක හරි වැදගත් ප්‍රශ්නයක්. ශ්‍රී ලංකාවේ තුල ඉන්න විශාල චෙෆ්ලා ප්‍රමාණයක් අතවශ්‍යම වුන් එලත් මාර දක්ෂයි. මම හිතන්නේ ලෝකේ හුඟක් රටවල වැඩ කරන ශ්‍රී ලංකාවේ චෙෆ්ලා. හැබැයි අපි ඉන්නේ චෙෆ්ලා කොච්චර ක්වොලිෆිකේෂන් තිබ්බත් ඔවුන් ඉංග්‍රීසි භාෂාව පිළිබඳ IELTS එක්සෑම් එකක් PT එක්සෑම් එකක් කරලා මේ පුඩා ලකුණු ප්‍රමාණය ලබා ගන්න උනන්දුවක් නැහැ. ඔවුන් මානසික දුක් විඳිනවා. අතවශ්‍යම සුළු පඩියට සුළු වැටපොට වැඩ කරනවා ලෝකෙ පුරාම. ඇත්තටම ඔවුන් ඕස්ට්‍රේලියාව වගේ විශාල බෙනිෆිට්ස් ගන්න පුළුවන් රටවල් තියෙනවා. විශාල ප්‍රමාණයක් ජොබ්ස් වලට අප්ලයි කරන්න කියනවා ඕස්ට්‍රේලියාවට. හැබැයි ඔවුන්ගේ තියෙන එකම අඩුව IELTS හෝ PT එක්සෑම් එකේ මේ පොඩි ලකුණු ප්‍රමාණයක් දාන්න. ඕ ලෙවල් වලට 100ක් වගේ ප්‍රමාණයක් විතරයි මම බලාපොරොත්තු වෙන්නේ. චෙෆ් කෙනෙක්ට විශාල වශයෙන් ඉංග්‍රීසි දැනුමක් අවශ්‍ය නැහැ. හැබැයි මේ පොඩි එක්සෑම් එක කරලා අපිට ඔව් එක්සෑම් එකත් එක්ක අපිට ඔහුගේ CV එක හම්බ වෙනවනේ. ඔබ චෙෆ් කෙනෙක් නා ඔබගේ එක්ස්පීරියන්ස් තියෙනවනේ. ඔබ ඔබගෙන හිතන්න එපා. ඔබගේ දරුවන් ගැන, ඔබගේ ෆැමිලි එක ගැන ඔබ දැන් ගන්නවට වඩා විශාල වැටුපක් ගන්න පුළුවන්. ඔයා ඉංග්‍රීසි එක්සෑම් එක, ඉංග්‍රීසි එක්සෑම් එක, PT එක්සෑම් එකෙන් ලකුණු 38ක් වගේ නැත්තම් IELTS නන ලකුණු 5 විතර ගන්න. ඒක අරගෙන ඒකට යන වේදම ගැන හිතන්න එපා. ඔකට ඔයා හිතන්න ඔයා හම්බ කරන ඔකලක් කියන්නේ අපිට ඇවිල්ලා කියන්නේ අනේ මම වැඩ මට වෙලාවක් නැහැ කියලා. ඔබ මාස 3ක් නිවාඩු ගන්නකොට ඔබට පාඩු වෙන්නේ කීයද? හැබැයි ඔබට
आर्थिक वशं कोचर प्रतिलाभ एक्नोद ओब एग्जाम एक्राम एग्जाम एक्कर ओबट एराट पीआर एकमन ओबट इतरने ओब दारुवंड ओब ओया इकुतु करन मुदलेन ओबगे दारुवंड ग्या दुराक हदुवत इट वडा विशाल प्रतिलाभयक ओबगे दारुवंड लबा देन्न पुलुवान ओबट ओब ऑस्ट्रेलियन वर्क परमिट करन गीला एहे याम किसी विदे की स्थावर एकत करगत्तो एगेन मा कियान्ने श्रीलंके के अंत हम गेट के तीन चेस के क्वेश्चन ऑस्ट्रेलिया मेके इट करना IELTS एग्जाम PT एग्जाम अपने रिपोर्ट के बार दें ओबका साली तिब्बत नेता अपने उदाहर कुलंकर मेधावसल तीन विशेष वोट साली नेतना वोट बैंक तीद्रपातला मेला अवश्य भाजुक देना समहार के लाट ओबे आयतने क्या देना आयतने समाट वोट स्पोन्स करना पुल या टिकट टिकट पवा इन तपिले तीन पाऊगी दस्ट के एक वोट पहले क्या वो चेफ के ना एक्सपीरियंस तीन वो सर्विस सुंदर तीन अनिवार्य में IELTS एग्जाम कर ला अपने पुलवा उदर අපිට ගොඩක් දුරකතන ඇමතීම් වලින් ප්‍රශ්න අහලා තියෙනවා මිස් චම්ලට පුළුවන් ඔඩියන්ස් එක හරහා ඒ ප්‍රශ්න ටික දැනගෙන ඒවට උත්තර දෙන්න. ඔව් අපිට මෙවැනි වැඩසටහනක් අපි කරන්න බලාපොරොත්තු වෙන ඉදිරියටත් එක සතියක අපිට ගොඩක් අපිට සාමාන්‍ය දවසට අපිට දුරකතන ඇමතුම් එනවා සාමාන්‍යයෙන් 200කට වඩා ඒවල වැදගත් ප්‍රශ්න එකතු කරලා එක සතියකදී අපි උත්තර දෙන වැඩසටහනක් කරගෙන යනවා World Wide Visa Consultant Private Limited කියන්නේ ප්‍රායෝගිකව वीसा वाला अद्यकीम करती ना आयते ना एक हिंदा मामा हिता ने मगे तीर्ण देने ओबटे प्रायोगिक अद्यकीम मिक समारा के लाटे नीति में तीन राम हुआ कुमा कुआत आप देने प्रायोगिक समारा नीति एंग ओबटे याम किसी वीसा का करण पुलवां किला तीन पुलवां ओबटे एक उदाहरण है देना लोके रटवाल देसिया पमन तेरा मैं රටවල් දෙසියයටම යම් කිසි රටක් එංගලගේ වෙබ්සයිට් එකේ දාන්නේ පොදු නීතිය කියලා. නමුත් ශ්‍රී ලංකාව පාස්පෝර්ට් එක කොටාක් දුරවල පාස්පෝර්ට් එකක් අපිට දෙන්නේ. මේ රටවල් දෙසියෙන් අන්තිම රටවල් පහ වශයෙන් ගණන් ගන්න පුළුවන් පාස්පෝර්ට් එකක් තමයි අපිට තියෙන්නේ. ඒකට අපේ රටට විශේෂ නීති පද්ධතියක් ක්‍රියාත්මක වෙනවා. ඒ රටවල එම්බසි එකේද. සමහරවිට ඔබ හිතන්න පුළුවන් තර්කයක් කරන්න පුළුවන් ලෝකේ දියුණු රටවල් නෑ ප්‍රජාතන්ත්‍රවාදී ඔක්කොම එක සමාන කියලා නෑ ලෝකේ ඔක්කොම රටවල් එක සමාන නැහැ ඔවුන් එක එක රටවල් වල එක එක ප්‍රතිපත්ති ගෙනියනවා ඔබ හිතන IELTS exam එක නැතුවත් යන්න පුළුවන් රටවල් තියෙනවා හැබැයි අපිට තියෙනවා IELTS පෙන්වන්න තියෙනවා ඒ වගේම ෆයිනෑන්ෂල් පෙන්වන්න තියෙනවා එක එක ස්ටුඩන්ට් වීසා එකක් ගන්න ගියාමත් වෙනත් රටවල් වඩා අපි ගොඩාක් දුක් විඳිනවා අපේ රටේ වීසා එකක් ගන්න ඒ වගේම මම කියන්නේ මගේ මේ ප්‍රශ්නත් එක්ක සමහරක් අය හිතන්න පුළුවන් ඉන්ටර්නෙට් එකේ තියනවා කියලා. ඔව් ඉන්ටර්නෙට් එකේ තියෙනවා සාමාන්‍ය නීතිය. හැබැයි අපි කතා කරන්නේ ශ්‍රී ලංකාවටම බලපාන නීති. මේක ඕස්ට්‍රේලියාව පමණ නියුසීලන්ත ඕස්ට්‍රේලියා අයර්ලන්ඩ් UK කැනඩා කියන රටවල් ඔක්කොම තියෙන නීති. හා යුරෝපීය රටවල් අපිට දාලා තියෙන නීති. නීතිය එකක්. හැබැයි ප්‍රායෝගික තත්ත්වය තමයි කියන්නේ. දැන් මේ වෙලාවේ උදාහරණයක් වශයෙන් යුරෝපයට යන්න පුළුවන්. ඔව් යුරෝපයට යන්න පුළුවන්. ඇත්තටම අපි ආයතනයේ මේ කාලෙදී යුරෝප් වීසා එකක් ගන්න ප්‍රීවියස් යුරෝප් වල ට්‍රැවල් කරලා තියෙන අයට තමයි. නැත්නම් සාමාන්‍ය අලුතෙන්ම ඒක ප්ලයි කරන කෙනෙක්ට අපි කිසිම වීසාවක් බාර ගන්නේ නැහැ. ඒක අපේ ප්‍රායෝගික දැනුම. එවැනි දැනුමකින් තමයි අපි මේකට උත්තර දෙන්නේ. කවුරු හක්වත් මම කියන දේ අනුගමනය කරන්න කියලා අපි කියන්නේ නැහැ. අපි කියන්නේ අපිට දැනෙන ප්‍රායෝගික தත්ත්වය. ඒක අපි World Wide Visa Consultant Private Limited නමින් අපි කරන දෙයක්. ඔබ අපි කියන දේ මත වැඩ කරන්න එපා. ඔබ අපි කියන දේත් එක්ක සංසන්දනය කරලා බලන්න. අපේ තියෙන අත්දැකීම් වලින් ඔබත් එක්ක සහකච්ඡා කරන කතාවක් පමණයි. පළවෙනි ප්‍රශ්නේ. श्रीलंकन පාස්පෝර්ට් සීසනල් වර්කර් කෙනෙක් වශයෙන් ඇතුළේ ඉන්න ඇත්තටම අමාරුයි අත්‍යවශ්‍යම කිව්වොත් කරන්න බෑ. ඒ වගේම කලින් ස්ටුඩන්ට් වීසා එකක් ඇප්ලයි කරපු කෙනෙක්ට වීසා රිජෙක්ෂන් එකක් එක්ක නැවත වර්ක් වීසා එකකට අපිට සලකා බලන්න පුළුවන්. ඔව් මේක හරි වැදගත් ප්‍රශ්නයක්. සමහරක් වෙලට ඔබ ස්ටුඩන්ට් වීසා එකක් ඉල්ලන්නේ යම්කිසි අධ්‍යාපනයක් අදාරන්නේ. ඊට මාස කිහිපයකට පස්සේ වර්ක් පර්මිට් එකක් ඉල්ලනවා කියන්නේ එතකොට ඒක පොඩි ගැළපෙන නොගැළපෙන අවස්ථා තියෙන්න පුළුවන්. අපි කියමු යම්කිසි වේදකෙනෙක් मैकेनिकल इंजीनियरिंग
डिग्रियाँ सुना अप्लाई करना वीसा का ईट मेकानिकल इंजीनियर जॉब है किरण बैंड मुकद हो गया अध्यापन नती हिंदा तमें अध्यापन डबल नहीं आने ये ओह एक पार्ट में वर्क एक्सपीरियंस तीन मेव तीन अखिल अप्लाई करना ये वगे देखें अत्यावश्यम समहार क्लाट सीट अनुवा उल्लंघन එහෙම නැතුව සමරකිලාට එක කාලෙකදී ඔබට මොන විදියකින් හරි ඕස්ට්‍රේලියාවට ඇතුල් වෙන්න කියලා හිතාගෙන වීසා එකක් ඇප්ලයි කරනවා ඒක රිජෙක්ට් වුණාට පස්සේ ඔබ වර්ක් පර්මිට් එකකින් ඇප්ලයි කරන්න එහෙම ආවකම එක කරන්න බෑ හැබැයි විශේෂිත අවස්ථාවකදී විතරක් අපිට එක කරන්න පුළුවන් සාමාන්‍යයෙන් අපි දුරකතනින් ඇහුවොත් ස්ටුඩන්ට් වීසා එකක් කරලා තියෙන එක රිජෙක්ට් වෙච්ච කෙනෙක් වර්ක් වීසා එකක් කරන්න පුළුවන් කියලා අපි කියලිම කියනවා අපි කියනවා බෑ කියලා හැබැයි විශේෂ අවස්ථාවකදී අපිට ඒ වෙන දෙයක් උනත් කරලා දෙන්න බැරි කමක් නැහැ ස්කිල් මයිග්‍රේෂන් වල සහ අන්ස්කිල් වර්ක් වීසා අතර තියෙන වෙනස मेहमान दें ऑस्ट्रेलिया वगैरह रटवाल पाहुगी काल दर प्रतिपात्य तमाय ओंगे रटे आवश्यक श्रम बलकाय हदागे निम्हा विशेष क्वालिफिकेशन वरती एग्रीकल्चर इंजीनियर मट मेकानिक इंजीनियर्स ला इतकट याम क्यम शेस्ट्रेल निपुणता तीन कट्टे मुलांग हार सी अनुवेका एक से अनुवागे वीसा वली मुलांग ये रटे तक इन गत्ता दें අලුතෙන් දැන් ඒ විනි වීසා මේ වෙනකට ගාකලාට සාර්ථක වෙන අවස්ථාව අඩු කරලා තියෙනවා මොකද උන්ගිට එහි බාහිර ප්‍රශ්න ගොඩක් ඇති වෙලා තින්න ඉඳා සම අන්ස්කිල් කියලා කත්තත් මෙහෙමයි සමහරක් වෙලාවට ඔබගේ වෘත්තිය මත සමහරක් වෙලාවට සමහර රැකියා බිහි වෙලා තියෙනවා ඒ සෑම වෘත්තියම එක එක ශේෂ්ත්‍රවල වලට බෙදලා තියෙන්නේ අන්ස්කිල් කියලා සාමාන්‍යයෙන් එහෙම ඇත්තටම ගත්තොත් එහෙම වෘත්තියක් නැහැ මොකද සාමාන්‍යයෙන් අපි සීසනල් වර්කර්ස් කියන ලේබර්ස් ලා වගේ එකලන් යලා කාර්මික එකලන් යන උදව්කරුවෝ අතුදව්කරුවෝ වගේ ඒවා ඒ වුණාට සමහරක් සබ්ජෙක්ට් තියෙනවා ඉතා කෙටි කාලෙකින් ඉගෙනගෙන දැන් මගේ ආයතනයේ ක්‍රූ ගිය කට්ටිය ඉන්නවා ඉතා කෙටි කාලෙක වර්ක් එක්ස්පීරියන්ස් එක කරගෙන සබ් ක්ලාස් 482ක ෂෝට් ටර්ම් වීසා එකකින් ඒ රටට ගිය කට්ටිය ඉන්නවා හැබැයි ඔවුන්ගේ වර්ක් එක්ස්පීරියන්ස් එක උන් බලාපොරොත්තු වෙන ඉතා කෙටි කාලයක් ඒ වගේම උන්ට රැකියා අවස්ථාවල කෙටි කාලයක් එතකට උන් දැන් අද තීනකට තියෙනවා සමහරක් වෙලාවට උන්ට ඩොලර් 70000කට වඩා සැලරි එකක් හම් වෙනවා නම් උන්ට ස්ථිරට යන්න පුළුවන් හැබැයි ඔබ හිතන්න ඒ වගේ පුද්ගලයෙක් ඩොලර් 70000ක් ගෙවනවා කියන්නේ ඒකට කොච්චර අවශ්‍යතාවයක් තියෙනවද මොකද ඒ රටේ ඊට අඩු ඊට වඩා අඩු පණියේ වැඩ කරන සේවකෙක් ඉන්නද විදේශිකෙක් ගෙන්න ගන්නවා කියන්නේ ඔහුට යම්කිසි ක්වොලිෆිකේෂන් අතින් නැත්නම් ඒ ආයතනයේ අත්‍යවශ්‍යම පරිපාලන දුර්වලතාවයක් තියෙන පැයිනි ඒකෙන් හින්දා මේකේ එක එක සබ්ජෙක්ට් තියෙන්න පුළුවන් අන්ස්කිල් කියන්නේ දැන් අපිට සාමාන්‍යයෙන් කිසිම ස්කිල් එකක් නැති කෙනෙක් අපේෂම අපේ ආයතනයෙන් වර්ක් පර්මිට් එකක් අරගන්න බෑ. ගොඩක් අය අහන ප්‍රශ්නයක් තමයි ස්කිල් මයිග්‍රේෂන් කරද්දී ඒගොල්ලන්ට වර්ක් රිලේටඩ් වර්ක් එකට වර්ක් එක්ස්පීරියන්ස් තියෙනවා. නමුත් ජොබ් රිලේටඩ් ඇකඩමික් ක්වොලිෆිකේෂන් එකක් නැහැ. එහෙම කෙනෙකුට පුළුවන් ද එක්ස්පීරියන්ස් වලින් පස්සේ ඇකඩමික් ක්වොලිෆිකේෂන් එකක් අදාගෙන ඇප්ලයි කරන්න සහ ඒකේ තියෙන සක්සස් රේට් එක මොන වගේද? ओह एक सामान्य मेहमदे प्रश्न उत्तर दिन पुलवांग अभी हितान को विदेश रटक लांकाविंग सेवकेट गेन्वागण एरटे ये श्रमिक आगे तीन हिंगता व्याख्या अवश्यता व्याख्या मे अवश्यता मतत मे सियालम सिद्धवेन सामान्य अभी उदाहरण क्वेश्चन न्यूजीलैंड का तो न्यूजीलैंड प्रधान ऑकलैंड वर्ल्ट लोक सेवक पिछा कि हाई एक संहार अतर गमक आईटी मैनेजर के आईटी सेक्शन के दिखने के तीन इतना ऑस्ट्रेलिया यम किसी प्रधान नगर वाली पीट बाहर दुष्कर प्रदेश के यम किसी ताक्षणिक निर्धारित अवश्य අපි සම් කිසි සේවිකක් හදලා අපි ඇප්ලයි කරනවා මේ පුද්ගලයාගේ දැන් අපි තුමා IT කියන කෙනා දැන් ලංකාවේ ඕලෝලි විභාගයෙන් පස්ව යම් කිසි ආයතනික රැකියාවකට යනවා. එතන පාවිච්චි ඉන්නේ IT කියන ශාස්ත්‍රය. ඔහු IT අධ්‍යක්ෂකමත් එක්ක ඔහුට වර්ක් එක්ස්පීරියන්ස් අවුරුදු 6ක 7ක 8ක ගියාට පස්සේ ඔහුට ඉතන යම් කිසි පාඨමාලාවක් කරන්න ඕන කියලා. එතකොට ඔහු පාඨමාලාවක් කරනවා ඒ අතරමැදි කාලෙකදී අවුරුදු 5ක් වර්ක් එක්ස්පීරියන්ස් එක පස්සේ ඔහු ඩිප්ලෝමා එකක් කරනවා. තව අවුරුදු 5කට පස්සේ තව අවුරුදු 7ක් 4ක් ගියාට පස්සේ ඔහු ඩිග්‍රියක් කරනවා
ඔව් අපිට අන්න ඒ වගේ ශාස්ත්‍රයකදී ඔහුගේ වර්ක් එක්ස්පීරියන්ස් එක හා ඔහුගේ ක්වොලිෆිකේෂන් අනුබද්ධ කරලා අපිට ආදිනට යොමු කරන්න පුළුවන්. හැබැයි ඔබ ඔය මොකිනු මොන ජොබ් එකක් වුණත් වැදගත් වෙන්නේ ඒ රටේ කම්පැනි එකට වැඩ කරන සේවකයෙකුගේ අවශ්‍යතාවය. ඒ අවශ්‍යතාවය අනුව සමහරක් වෙලාවට ඔහුන්ට කෙනෙක් හොයාගන්න කෙනෙක් නැතිකොට මේ පුද්ගලයාගේ වර්ක් එක්ස්පීරියන්ස් එක CV එක බලලා ඔවුන්ට විශ්වාසයක් ඇති වෙනවා. මෙවැනි පුද්ගලෙක් ආවොත් අපේ ආයතනයට දිගටම අඛණ්ඩව සේවාව ලබා දෙයි. එයා ආයතනයේ කැමති නම් අතවශ්‍යම නීතිමය පැත්තෙන් ගැටලුකාරී තත්වයක් නැහැ. ඔහු ජෙනුවින් ඔහුගේ ක්වොලිෆිකේෂන් ටික පෙන්වන එක හොඳයි. ඒ ඔහුගේ වර්ක් එක්ස්පීරියන්ස් එක මුලින් ඇවිල්ලා පස්සේ ඔහුට අවශ්‍ය කරන ටෙක්නිකල් දැනුම හෝ ඩිග්‍රි හෝ ඩිප්ලෝමා එක ආව කියන එක ගැටලුවක් නැහැ. හැබැයි අපිට ඒක විශේෂ රැකියාවක් වෙන්න ඕනේ. විශේෂම පොදන්නවා මේ වෙනකොට ප්‍රයොරිටි ලිස්ට් එකේ තා පැහැදිලිව පෙන්නලා තියෙනවා. ඔබට ඇප්ලයි කරන්න පුළුවන් වීසා වර්ග මොනවාද? මම හිතන්නේ ඕස්ට්‍රේලියාව ඉතා දියුණු ක්‍රියාමාර්ගයක් අරන් තියෙනවා. ඒ කියන්නේ උන්ගේ සිස්ටම් එකේ දියුණු විදියට දාලා තියෙනවා. මෙන්න මේ ජොබ් එකේ මේවට ඇප්ලයි කරන්න පුළුවන්. හැබැයි වැදගත්ම පොයින්ට් එක මොන දේ තිබ්බත් ඒ කම්පැනියක් හොයාගන්නක වර්ක් පර්මිට් එකක් හොයාගන්න එක ඔබට එම්ප්ලොයි කෙනෙක් හොයාගන්න එක. ඒක තමයි වැදගත්ම කාරණේ වෙන්නේ. ඔබගේ CV එක හරියට හදන්න ජෙනුවින් හදන්න ව්‍යාජ ඩොකියුමන්ට්ස් සබ්මිට් නොකර හැබැයි වර්ක් එක්ස්පීරියන්ස් එක මුලින් ඇවිල්ලා පස්සේ ඇකඩමික් ක්වොලිෆිකේෂන් එක තුනක් ප්‍රශ්නයක් නැහැ. ඔහුගේ ශාස්ත්‍රය අනුව ඒ රටේ කෙනෙක්ට අවශ්‍ය නම් ඔබට රැකියා අවස්ථාවක් ලබා දෙයි. ෆයිනෑන්ස්, මාකටිං, සේල්ස්, ඇඩ්මිනිස්ට්‍රේෂන් වගේ සයිට් වල ගොඩක් අය අපිට කතා කරනවා ඒගොල්ලන්ට විදේශගත වෙන්න පුළුවන් කියලා වෙස්ටර්න් කන්ට්‍රී එකට වර්ක් වීසා එකක් සඳහා. ඇත්තටම ඒගොල්ලන්ගේ හොඳ ක්වොලිෆිකේෂන්ස් තියෙනවා. නමුත් ඒෂියන් කන්ට්‍රී එකක කෙනෙකුට ඇත්තටම මොන වගේ තත්ත්වයක්ද තියෙන්නේ මේ වගේ ෆීල්ඩ් එකකින් අප්ලයි කරලා ඔෆර් එකකට යන්න? ඔබ කියපු කතාවේ අත්‍යවශ්‍යම බහු ප්‍රශ්න තිබ වෙස්ටර්න් කන්ට්‍රී එකට යන වෙස්ටර්න් බටහිර රටකට යනවා නම් අත්‍යවශ්‍යම පුළුවන්. සමහර රටකට දැන් කැනඩා වගේ රටවලදී සෑම ජොබ් එකක් වගේ මාකට් එකක් තියෙන. හැබැයි නිව්සීලන්ත, ඕස්ට්‍රේලියා මේ වෙනකට මැනේජ්මන්ට්, ඇකවුන්ටින්, බැංකින්, HR කියන වලට ඇත්තටම අමාරුයි. දැන් ඇකවුන්ටින් වලට පුළුවන් කම තියෙනවා. හැබැයි ඒක හයි ක්වොලිෆිකේෂන් එකක්, IELTS, OPT ලොකු රැන්ක් එකක් ගන්න ඕන. ඒ වගේම සමහරක් මැනේජ්මන්ට් විෂන් වලදී කිසිම ආකාරයකට කරන්න බෑ. ඒකෙන් තමයි මම ඔබට හැමතිස්සම කියන්නේ ඔබ ඔබගේ රැකියාවත් එක්ක ප්‍රයොරිටි ලිස්ට් එක චෙක් කරන්න කියලා. හැබැයි ඒක ඕස්ට්‍රේලියාවට. ඒ වගේම ඔබ දන්නවා මේ වෙනකොට අපේ ආයතනයේ මගින් අයර්ලන්ඩ් වලටත් කට්ටියට රැකියාව අවස්ථාව හොයලා දෙන අවස්ථා තියෙනවා. ස්වීඩන්, අයර්ලන්ඩ්, ජර්මන් වගේ රටවල, යුරෝපීය රටවල විශාල මාකට් එකක් තියෙනවා. හැබැයි ඒ වගේම ඔබ දැනගන්න ඕන යුරෝපීය ලොකු රැකියාවල් අතිරික්කයකුත් තියෙනවා. ඒක ඉගෙනගෙන තියෙන රැකියා ශාස්ත්‍රයේ ලොකු අවස්ථාවක් තමයි. චෙෆ්ලා ගත්තොත් එහෙම ඒත් ඕස්ට්‍රේලියාවට විතරක් නෙමෙයි යුරෝපයටත් යවන්න පුළුවන්. සමහර රැකියාවේ වර්ගය අනුව, රැකියාවේ ක්වොලිටි අනුව, රැකියා භාවිතාව අනුව තමයි ගොඩක් වෙලාවට ඒ ඕනෝ රටකට යන්න පුළුවන්. හැබැයි මම පැහැදිලිවම කියන්නේ මැනේජ්මන්ට් වගේ විෂයන් වලට නම් අත්‍යවශ්‍යම මැනේජ්මන්ට්, බැංකේ වගේ වලට නම් අත්‍යවශ්‍යම මැද පෙරදිග හැරෙන්න යුරෝපීය රටකට හෝ අඩු වශයෙන් කැනඩාවට මේ වෙනකට ඇප්ලයි කිරීමේ හැකියාව අඩු වෙලා තියෙනවා. ඒකෙන්ද මම ඔබට කියන්නේ ඔබගේ විදේශගත වෙන සිහිනයක් තියෙනවා නම් ඔබට නැවතත් හැදෙන්න ඕන තරම් කල් තියෙනවා. ඔබ බුද්ධිමත් පුද්ගලෙක්. අපි අනිවාර්යෙන් පිළිගන්නවා ඔබ අධ්‍යාපනයේ මැනේජ්මන්ට් වගේ, HR වගේ කරලා තියෙන අය අතවශ්‍යම හොඳ බුද්ධිමත් අය. ලංකාවේ හොඳටම අධ්‍යාපනයේ හදාරපු අය තමයි ශේෂ්ත්‍රයේ තෝරගෙන තියෙන්නේ. හැබැයි ඔබ බුද්ධිමත් නම් ඔබට දෙවෙනි රැකියාව සොයා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ රැකියාව ඉතා කෙටි කාලයකදී ලෝකෙට අවශ්‍ය කරන වැදගත් රැකියාවක් ඉගෙනගෙන ඔබට නැවතත් අලුතෙන් ගමනක් ආරම්භ කිරීමේ හැකියාවක් තියෙනවා. ඔබ අලුතෙන් අපි හිතමු ඔබ HR මැනේජර් කෙනෙක් වශයෙන් ඉන්නවා. ඔබ දැන් මේ වෙනකොට එකපාරටම වෙනත් රැකියාවක් ඉගෙනගෙන ඒ රැකියාවට අදාළව අවුරුදු දෙකක විතර එක්ස්පීරියන්ස් එකක් හදාගත්තොත් ඔබ වෙනුවෙන් ඉන්න පුළුවන්. ඔබගේ දරුවා වෙනුවෙන් හරි ඔබට විදේශගත වෙන්න අවස්ථාවක් ලබා ගැනීම හැකියාව තියෙනවා. ඒකෙන්ද මේක හරියටම තීරුම් අරගෙන දෙවෙනි රැකියාව වශයෙන් මම ඉගෙන ගන්න ජොබ් එකේ එකට කොච්චර කාලයක් යනවද, වර්ක් එක්ස්පීරියන්ස් කොහොමද හදාගන්නේ කියලා හරියටම තීරුම් බේරුම ඇතුළ වැඩ කරගත්තොත් ඔබට එහෙමනි අලුත් පාරක ගිහලා අලුතෙන් ජීවිත හදාගන්න පුළුවන්කමක් තියෙනවා. හැබැයි මේක හරි අවබෝධකින් කරන්න. මොකද ඒක එහෙම කරගත්ත අය අන්තරන් ඉන්නවා. හැබැයි ඔබ කැප කිරීමට ඔබට හැකියාවක් තියෙනවා. ඔබ කලින් කරපු වෘත්තියේ යම් කිසි දැනුමක් අරගෙන තියෙනවා. ඔබට දැනුමක් තියෙනවා. ඔබට ඊළඟ වෘත්තිය ඉගෙන ගන්න බොහොම කෙටි කාලය යන්නේ. ඒ වෘත්තිය ඉගෙනගෙන ඒකට අදාළ රැකියාවක් කරලා වර්ක් එක්ස්පීරියන්ස් හදාගත්තොත් ඒ වෙන මාර්ගෙන් ගමන් කළ හැකියි. අපිට ගොඩක් දෙනා කතා කරන්නේ සිහිනට සප්ලස් 400 යන්නකට EOI සබ්මිට් කරපුවානේ. ඒකට ආයෙත් 480
ना एक किसी में नीति में गैट हुआ अपने हैं हार से आने के कहने पीआर वीसे का के एपीआर का प्रूफ जो बैक हुआ करने का उबड़ा हार से आसू देख के वीसा कैटेगरी थोड़ा तेनो एक आर शॉर्ट टर्म अन्य तक लेबा अन्य तक मीडियम एवं ही वीसा कैटेगरी के विशेष में शॉर्ट टर्म हो मीडियम वीसा का आट अप्लाई कराना पुलाव जॉब ऑफर रखवा आगा तो उबड़ा ऐसा शेम में एक टे आने है क्या वक्त बिना आयरलैंड वाला क्रिटिकल जनरल वीसा सामान्य जनरल वीसा वेट अप्लाई करा में पालवीनी आवृत्ति तो थानियन तमाय आउटे आने वाले मुकद मेन एप्लीकेंट वितरा अप्लाई आने पुलांगे ने ओह एयर अटेट घिल्ला ඔහුගේ ආර්ථික හැකියාව මත ඔහුට පවුලක් ගෙනලා ඔහුගේ පවුලේ සමාජිකයන් ඒ රටට ගෙනලා නලත්තු කරන්න පුළුවන් කමක් ඔප්පු කළ කාලයක තමයි අත්‍යවශ්‍යම ඔහුට ඔහුගේ පවුලේ සමාජිකයන් ගෙනන්නේ මේක සාමාන්‍යයෙන් අවුරුද්දක ඔකත් කාලයක් වෙනවා අපි මෑතකින් ඉඳලා කරගෙන යන අයර්ලන්ඩ් ක්‍රිටිකල් වීසාකේදී ඔබගේ පවුලේ සමාජිකයන්ට වීසා ලබා ගැනීම හැකියාවක් ලැබෙනවා ඒක අත්‍යවශ්‍යම එහෙම ක්‍රිටිකල් වීසාවේ වර්ග කීපයක් තියෙනවා ඉලෙක්ට්‍රිකල් ඉන්ජිනියර්ස්ලා එතකට නර්සින් වගේ රට අත්‍යවශ්‍ය රැකියා ලිස්ට්යක් ඔබ බලන්න පුළුවන් आयरलैंड क्रिटिकल वीसा की कैटगरी बलोत एवनी वीसा कैटगरी के अत्यावश्यम आयरलैंड विशाल बेनिफिट अंकमाती पौली सामाजिक इक जनरल वीसा कट अत्यावश्यम गुड़पासकन विषय सब्जेक्ट तमंगे हकियावान तमंगे मेतर अचीवेंट तमंगे आयतन तुलदी लबागने तीन जाग्रहण ये सलगल बल तमें गुलाक व्यतकात्म देता रजे वेबसाइट तीन पुद इतकट संहार किलाटें अभी यूरोपीय रटकट तीन संहार पासपोर्ट वोट रटक इंटरव्यू के लिए संबंध इन पड़वा श्रीलंकावे हम रटकट की इंटरव्यू फेस कर रहा वीसे गन बरी रट इतने लंकावे आईट सामान्य अमार वीसे का गन करें क्वालिफिकेशन पे ना है भाई श्रीलंका इच्छा अपहसकाव्य श्रीलंक बोधने का विदेश यूरोपीय रटवल्ट वगेम ऑस्ट्रेलिया न्यूजीलैंड आयरलैंड कैनडा के रटवल्ट विदेश गतवेनो देश गतवेन्े अत्यावश्यम उंगे तीन क्वालिफिकेशन सामान्य अवश्य मिनिमम प्रमाण वाड़ा वेडी प्रमाण को क्वालिफिकेशन तिबिला अनेक मेतन अपेक्षा समार किलाट संभाविता लभन एक समार किलाट जॉब ऑफर सी एगट अप्लाई करो दहगट अप्लाई करो एक लभन पुलवा एक समार किलाट पलवी के मुन लभन अवस्था तीन पुलवा समाट प्रेम संख्या अप्लाई कर लभन पुलवा संभाविता तीन या समाट उभित वासना एक उभयोट प्रदाने ओ मेक वेलाब वेकर रटान तम इंका खिलाड़ दी अब मेला लुक अरुदेना इंका खिलाड़ दखन को अवे इंदा बोहो वेलडर्सला अतमा मेहम वेलट कम वेकर अत्यो वेकर नम दखन को लबादेन समार सहतिक अभी अतमा जाति अंतर मटमे पेनवा गणिमे नुहकी आवक्ति बेना इतने मुखद विलाती भाषा आवेना सो सर्विस लेटर्स आंसर करना विद्य विना हा भाई इट वा आप गुड़ा क्लेसी बेल्ट के क्वेश्चन ओह मेतपेरदी के रटक वेड के वाला सर्विस लेटर्स इट वा पुड पील के मत मुखद हेतु विलाते वे आयतन दिन अराबी कर सर्विस लेटे का पील के नहीं लक अवस्था मुखद ये सामान रख लाट ये तीन कंपनी ये रटे कंपनी नहीं मैं वेल विना बाहर रट वाले पात हो गया सर्विस लेटर्स पील के नहीं मत दें कोरियन के अत्यावश्यम कोरियन वर्क एक्सपीरियंस है ना आप इतना प्रूव करेगा ना बे
कोरियावेदी सामारेट वेल्ड के क्वेश्चन करेंगे किसी साहति का क्वेश्चन होने वस्ती दाहक अतम एक्सपीरियंस नम हिम वेडकला प्रूकरा අපි නිකන් වචනෙන් අපිට මේ ඔබ වැඩ කරලා තිබ්බා කියලා කිව්වට අපිට සර්විස් ලෙටර් එකකින් දෙන ලෙටර් එක ඇරෙන්න වෙන පිළිගන්න පුළුවන් ක්‍රමයක් නැහැ. දැන් අතවශ්‍යම ඔබ යම් කිසි රටකට ට්‍රයිල් එකකට යනවා නම් ඒ ට්‍රයිල් එක කළා ඔබ ඊට හොඳ වැඩ කරලා පෙන්වන්න පුළුවන් කමක් තියෙනවා. හැබැයි මෙතනදි වෙලා තියෙන්නේ ඔබට ওই දියුණු රටකට යන්න හැකියාවක් නැහැ ඔබගේ ට්‍රයිල් එක පෙන්වන්න. ලිඛිතව පෙන්වන කොටස විතරයි අපිට පෙන්වන්න පුළුවන්. එතකොට අපි කියන්නේ මෙන්න මේ ආයතනේ වැඩ කරා කියලා. හැබැයි ඔබ සර්විස් ලෙටර් එක දෙන එකේ අපි නැවත කන්ෆර්ම් කරන්න කොරියාවට කතා කරාම වුණත් කොරියාවෙන් අපිට ඒකට උත්තර දෙන්නේ නැහැ. එකක් අපිට භාෂාව මේ ගැටුවක් තියෙනවා උන්ගෙන් ප්‍රශ්න අහන්න. අනිත් එකේ ඔවුන් සාමාන්‍ය කියලා ඔබට දෙන ලෙටර් එකට ඔවුන් දෙන උත්තර දන්නේත් නැහැ. ඉතින් ඒකෙන්ද මේ වෙලාවේ අපි වෙල්ඩ කියන එක අපි ගාක් වෙලාවට ඇප්ලයි කරන ප්‍රමාණය අඩු කරලා තියෙනවා. ඒ කියන්නේ මොකද ජෙනුයින් එක්ස්පීරියන්ස් එක තිබ්බට අපිට තවත් විදේශ රටක ඉන්න ආයතනයකට මොහු හොඳ වෙල්ඩ කෙනෙක් කියලා පෙන්නගන්නේ බැරි අපහසුතාවය මත. ඒකෙන්ද අපි වෙල්ඩර්ස් ලාගේ මේ වෙලාවේ අර උනන්දු කරන ප්‍රමාණය අඩු කරලා තියෙනවා. යුරෝපියන් પાස්පෝර්ට් එකක් ස්කිල් ඇසස්මන්ට් එකට වැලිඩ් නැත්තේ. මේ ලෝකේ රටවල් 200ක් තියෙනවා. මේ රටවල් දේශීය විවිධ ජන කොටස් ඒ බුම් ප්‍රදේශවල වෙන් කරගෙන තියෙනවා. ඒ තමන්ගේ රට තමන්ගේ ජාතිය කියලා. ඒගොල්ලන්ට හිතවත් රටවල් වලට ඒගොල්ලන් සාමාන්‍යයෙන් වෙනත් වෙනත් අවස්ථා දීලා තියෙනවා. දැන් අපි තුමු එංගලන්තෙන් බිහි වෙච්ච රටවල් ගත්තොත් තමයි UK වලින් මූලිකත්වයෙන් තමයි ඇමරිකාව, කැනඩාව, ඕස්ට්‍රේලියාව, නිව්සීලන්ත කියන රටවල් බිහි වෙලා තියෙන්නේ. එතකොට ඔවුන්ට ඒ තමන්ගේ රටවල් වලට පොඩි නැකමක් තියෙනවා. ඒ කියන්නේ යුරෝපීය ජාතිකයන්ට නැකමක් තියෙනවා. ඔවුන් උගත්, ඔවුන් බුද්ධිමත්, ඔවුන් හොඳයි කියන මට්ටමක් ඔවුන්ගේ අතේ ඇත්තටම තියෙනවා. ඔවුන්ට විශේෂ දැනකිලක් තියෙනවා. වීසා ලබා ගැනීමත් එහෙම තමයි තියෙන්නේ. එතකොට ඔවුන්ගේ රටවල් සහතික වලදී ඔවුන් පිළිගන්නවා. දැන් අපි වගේ තුන්වෙනි ලෝක රටකදී අධ්‍යාපන සම්බන්ධ හෝ වෘත්තිමය සතේදී ස්කිල් ඇසස්මන්ට් එකක් අවශ්‍යයි කියලා තියෙනවා. ස්කිල් ඇසස්මන්ට් එක කියන්නේ මොකද්ද? ඒ කියන්නේ ඔවුන්ගේ රටට සාපේක්ෂව අනිපුත් ගලයාගේ අධ්‍යාපන හෝ අනිපුත් ගලයාගේ වෘත්තිය අධ්‍යාපනයේ මේ රටට සමානයි කියන තත්ත්වයක් තියෙන්නේ. යුරෝපීය රටවල් වලට එහෙම සමාන ක්‍රමයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔවුන් ඒක පිළිගන්නවා. හැබැයි අපි වගේ සාමාන්‍ය තුන්වෙනි ලෝකෙින් රටකට තමයි ඔවුන් විශේෂ ආයතනයකට දාලා ඒකේ ඇසස්මන්ට් එකක් කරගන්න. ඒ ආයතනයේ තියෙන ප්‍රධාන ආයතනයකට දීලා මෙයාගේ මොන ග්‍රේඩ් එකේද ඉන්නවද කියන දැනගන්න තමයි ඔය ස්කිල් ඇසස්මන්ට් එක කරගන්න. රට පිළිගත් ආකාරයට කරන එක තමයි ස්කිල් ඇසස්මන්ට් එක කරන්නේ. තමන්ගේ මව රටට සාපේක්ෂව රටෙන් කොච්චර එයාගේ අධ්‍යාපන හෝ ප්‍රතිමසින් හැකියාව කොච්චරක්ද කියලා සාමාන්‍ය කිරීමක් තමයි තැහිම ස්කිල් ඇසස්මන්ට් එක වෙන්නේ. ඕස්ට්‍රේලියාව, නිව්සීලන්ත වගේ රටවල ස්කිල් ඇසස්මන්ට් තියෙන්නේ ඒකයි. හැබැයි ඒක යුරෝපීය රටවලට අවශ්‍ය වෙලා නැහැ. මොකද යුරෝපීය රටවල ඔවුන් කොහොමත් ඒ ගැන වැටහිමක් තියෙන නිසා. ඒකට මට අතැෂම උත්තර දෙන්න බෑ. මොකද ඒක නීතිමය ප්‍රශ්නයක් තියෙන නිසා සමහරක් වෙලාවට ඔබට විසිට වීසා එකක් තියෙනවා නම් ඇත්තටම ඒක හොඳයි. මොකද ඔබට පුළුවන් ඔබගේ රැකියා, ඔබ රැකියාව බලාපොරොත්තු වෙන පුද්ගලයා ගිහිල්ලා හම්බෙලා කතා කරලා ඒකට ඔබගේ සර්විස් එක පෙන්වන්න. හැබැයි ඔහු ඔබට ජොබ් ඔෆර් එකක් දෙනවා නම් ඔබට නැවත ඒ රටින් පිට වෙලා නිත්‍යානුකූල වර්ක් පර්මිට් එකට යන්න පුළුවන් කියන එක තමයි අපි කියන්නේ. අපි ඒ වීසා එක ඒ ගිය ගමම එහෙම කන්වර්ට් කරන්න කියන එක අපිට ඒකට උපදෙස් දෙන්න බැහැ. මොකද ඒක ජාත්‍යන්තර කියන්නේ මයිග්‍රේෂන් ලෝ කඩකිරීමක්. ඒකට මට කොහොමඩක්වත් උපදෙස් දෙන්න බෑ. හැබැයි මම උනත් කියන්නේ ඔබට වීසා එකක් තියෙනවා නම් ඔබ රැකියා කරන තැනට ගිහිල්ලා ඔබත් ඒ තැන අඳුනාගෙන ඔබ දෙකලගේ එකඟතාවය මත ඔබට නිත්‍යානුකූල වර්ක් පර්මිට් එකක් ගන්න. ඒ වර්ක් පර්මිට් එක මොන විදිහට වීසා එකක් කන්වර්ට් කරගන්නවද කියන එක ඒ රටට අදාළ ඉමිග්‍රේෂන් එකෙන් තීරණය කරයි. ඔව්, ඇත්තටම මේ යුරෝපීය රටවල් හෝ ඕස්ට්‍රේලියා, නිව්සීලන්ත වගේ රටවල් ඔබට ජොබ් කොන්ට්‍රැක්ට් එකකට ඉන්න අවුරුදු දෙකකට ඔබ අවුරුදු 50 ගානක හිටියත් ඔබ අවුරුදු දෙකේදී ඔබට වැඩ කරන්න පුළුවන් නම් ඔවුන් කොන්ට්‍රැක්ට් එකක් දෙන්න කැමති, ඔවුන්ගේ සේවාව දෙන්න කැමති. මෙතනදී හැබැයි ඔබ වර්ක් පර්මිට් එකෙන් ගිහිලා ඒ රටේ PR එකකට යනවා නම් තමයි ස්ථිර පදිංචියට වර්ක් පර්මිට් එකකට දිගින් දිගටම ඉන්නවා නම් තමයි ප්‍රශ්නේ තියෙන්නේ. නමුත් අපි ආයතනයෙන් අපි පැහැදිලි කරලා දෙන්නේ ඔබගේ තරුණ කාලේදී ඔබට විශේෂයෙන්ම ඔබගේ වීසා නීති තියෙන කාලේදී ගත්තොත් එහෙම ඕස්ට්‍රේලියාව සඳහා යනවා නම් අඩු 40 වෙනකට වක්වත් ඔබ ඇප්ලයි කරන්න කියන එක. ඔබ 40 ගන්නට වඩා වැඩි නම් අපිට ඔබට සමහරක් වෙලාවට වර්ක් වීසා එකක් ලැබෙන්නේ නැහැ කියන එක නෙමෙයි අපි කියන්නේ. ඔබ ඇප්ලයි කරොත් ඔබ
ඔබට වයස සම්බන්ධව ඔබ වර්ක් පර්මිට් එකකට යන්න ගියොත් එහෙම ඉදිරි වීසාවක දික් කරගන්න ගියොත් ඔබට ප්‍රශ්න මතුවේ කියන එක තමයි අපි කියන්නේ. හැබැයි නිව්සීලන්ඩ් වගේ රටවල් එතකට අයර්ලන්ඩ් කැනඩා වගේ රටවලදී ඔබට වයස සීමාවක් ඇත්තරම නැහැ. ඔබට ඔබගේ දක්ෂතාවය තියෙනවා ඔබ හැකියාව තියෙනවා නම් කරන්න පුළුවන්. හැබැයි ඔබගේ විශේෂම අර මම නිතරම කියනා වගේ ඔබගේ රැකියාව ඒ රටට වටිනා රැකියාවක් විය යුතුයි. එහෙම වෙනවනම් ඇප්ලයි කරන්න පුළුවන්. දැන් සමහරක් වෙලාවට ඔබ මැද පෙරදිග රැකියාවකට යනකොට ඔබ කවදාකවත් ඒ රටේ නවතින PR එකට යන්න කැමති නැහෙනේ. යන්න ලැබෙන්නේ නැහැ කියලා දැනගෙන ඔබ අවුරුදු දෙකක් ගිහිලා රැකියාව කරලා යම් කිසි මුදලක් හොයාගෙන ලංකාවට එන්නේ. ඔබ එවිනි මට්ටමින් අපි ගාවට එනවා නම් අපිට පුළුවන් යුරෝපීය රටකට ඒ වගේ නැත්නම් ඕස්ට්‍රේලියා නිව්සීලන්ඩ් වගේ රටකට මුණගැසෙන්න. හැබැයි බොහෝ දෙනෙක් අපි ගාවට එන්නේ ඔවුන්ගේ යටහිතේ තියෙන ඕස්ට්‍රේලියාව කිව්වම ඒ රටේ ස්ථිර පදිංචියක් ගන්න පුළුවන් කියන අදහසින්. හැබැයි උන් ඉන්නේ අදහසක් නැතුව ඔබ ඇවිල්ලා වාසය වැඩි වුණාම අවුරුද්දක් දෙකක් ඒ රැකියාවෙන් හම්බ කරගෙන ලංකාවට එනවා කියලා අදහසකින් ඔබ අපිට ආමන්ත්‍රණය කරනවා නම් අපිටත් පුළුවන් වේ සමහරක් වෙලාවට එවිනි ආයතනයකට ඕස්ට්‍රේලියාවේ තියෙන රෙක්‍රූට්මන්ට් ඒජන්සියකට ඔබගේ CV එක යොමු කරන්න. අතතම අපේ ආයතනයේ යම් කිසි පුද්ගලෙක් දැන් මේ පහුගිය අවුරුදු 15 කාලය තුලදී හරි අපේ රැකියා අවස්ථා ගොඩක් අය පිටරටවල තියෙන සම්බන්ධීකරණය කරලා තිනා මේ සම්බන්ධීකරණයේදී අපේ ප්‍රතිලාභය අපි ලබා ගන්නේ ඔබට ජොබ් ඔෆර් එකක් හම්බෙලා ඒ රටට විදේශගත වුවත් පමණයි. ඊට තිනි මෙහා කිසිවක වක්වත් කාටවත් පාඩුවක්. හැබැයි සමහරක් වෙලාවට පාඩුවක් වෙන්න පුළුවන්. ඔබගේ සුදුසුකම් පෙන්වන ඩොකියුමන්ට්ස් වලදී විශේෂයෙන්ම IELTS හෝ PT එක්සෑම් එක දෙපාර තුන් පාරක් කරොත් ඔබට ලක්ෂ ගණක් වෙනවා. ඒක අපිට කරන්න දෙයක් නැහැ. අපිට අවශ්‍ය කරන මූලික ක්වොලිෆිකේෂන් ලබා ගැනීමේදී ඔබට යම් වියදමක් යන්න පුළුවන්. ඒක අපිට අදාළ දෙයක් නෙමෙයි. අපිට IELTS අතුව සියලු ක්වොලිෆිකේෂන් ලබා දුන්නොත් අපි ඔබට ජොබ් ඔෆර් එකක් හොයලා දුන්නොත් විතරයි ඔබට යම් කිසි මුදලක් යන්නේ. එතනදී ඔබට ගුවන් ටිකට් පත්, එතකට එම්බසියට ගිය යුතු ගාස්තුව, ඔබට ඊට අමතරව ඒ එම්බසි කටයුතු කිරීම සඳහා ඒ රටේ නීතිඥවරයෙක් සම්බන්ධ කරගන්නවන ඒවලට යන වියදම, ඊට පස්සේ ඔබ එයාපෝර්ට් එකේ ඉඳලා ඇකමඩේෂන් වලට යන වියදම, ඇකමඩේෂන් දවස් 10 12ක්වත් ඔබ වෘත්තියකට යනවා ඔබට අනිවාර්යයෙන් මාසයක් යන විතර පඩියක් ලැබෙනවා. එතකන් ඔබට ජීවත් වෙන්න මුදලක් යනවා. ඒවා ඔබ සතුව තිබිය යුතුයි. අපි මෙතෙන්දි කරන්නේ ඔබට විදේශ රටක තියෙන ජෙනුයින් කම්පැනියක් හොයලා දෙන එක. අපි හොයලා දෙන කම්පැනිය පිළිබඳව අපි වගකීමක් ගන්නවා. ඒ තමයි මේ වෙනි හොයා බලලා. මොකද අපි අවුරුදු 15කට වැඩි එක්ස්පීරියන්ස් එක හා අපි විදේශ රටවල ඉන්න නියෝජිතයන්ගේ එක්ස්පීරියන්ස් එක අනුව එවැනි අපි විශේෂම ලෝකයේ ධනවත් රටවල පමණක් බේස් කරගෙන තමයි අපි කරන්නේ. ගත්තොත් නිව්සීලන්ඩ්, ඕස්ට්‍රේලියා, අයර්ලන්ඩ් හා යුරෝපීය රටවල් තමයි අපි උගක් වලට බේස් කරන්නේ. එතකට ඉවින් රටවල් වලදී අත්‍යවශ්‍යම වඩා ප්‍රජාතන්ත්‍රවාදය හා මානව හිමිකම් හා සමෘද්ධි අයිතිවාසිකම් තියෙන රටවල් හින්දා මේ අවුරුදු 15 ඇතුළත කිසිදු ගැටුමක් නැතුව අපි මේ ආයතනය කරගෙන යවිත් තියෙනවා වගේම ඉදිරියටත් අපි කරගෙන යන්න පුළුවන්. අත්‍යවශ්‍යම අපේ කාර්ය ඔබට ඔබගේ සුදුසුකම් වලට අදාළව යම් කිසි ඔබට රැකියාවකට ගැළපෙන තැනක් මුණ ගැසීම ඕනේ. මොකද මගෙන් දේශගත වෙන සියලු දෙනාම යන්නට පෙර ඔබට ලැබෙන පඩිය කොපමණද, ඔබට ලැබෙන වෘත්තීය කාලය කොපමණද, ඔබට ලැබෙන වාසි මොනවාද, ඔබ ආයතනයත් එක්ක දුරකථන මාර්ගයෙන් කතා කරලා හෝ ස්කයිප් මාධ්‍යෙන් කතා කරලා අත්දැකීම් අරගෙන තමයි යන්නේ. ඔබට ඕනම වෙලාවක ඒ කොන්ට්‍රැක්ට් එක අත්සන් කරන්න පෙර මේක නවත්වා ගැනීම හැකියාව තියෙන ඔබ අකමැති නම් ඔබට ඕන විදිහක ආයතනය පරික්ෂා කිරීම හැකියාවකුත් ලැබෙනවා. අපි කරන්නේ අතවශ්‍යම ඔබ ආවත් ඒ ආයතන සම්බන්ධීකරණය පමණක් කියන එක ඔබ මතක තබා ගන්න. ඒ විනි සම්බන්ධීකරණය තුළදී ආයතනයකට විශාල පිරිසකට අපි මේ විනි අවස්ථා ලබා දීලා තියෙන ආයතනය ඒකේ ගරුත්වය අතීතයේ ඉඳලා තියාගෙන ඉවලා තිනවා වගේම අපි ඉදිරියටත් මේ ගරුත්වය අඛණ්ඩව තබා ගැනීම තමයි අපේ අරමුණ. පිට එක යම් කිසි එකඟතාවයකට ආපු පළියෙන් අපි අනිවාර්යයෙන් ඔබට යම් කිසි වෘත්තියක්, යම් කිසි රැකියාවක්, යම් කිසි රටකට යන්න ලැබෙනවා කියන එක බලාපොරොත්තු වෙන්න එපා. ලැබීමේ සම්භාවිතාවનો තමයි ඒක තීරණය වෙන්නේ. ඒක හොඳින් තේරුම් ගන්න. ඉතින් යම් කිසි කාලයකට අපිත් එක්ක එකඟ වුණොත් මේ කාලෙදී වැඩේ කරගන්න පුළුවන්, අයදුම් කරන්න පුළුවන් කියන එක අපේ උපරිම විදේශ රටවල තියෙන සමාජිකයොත් එක්ක එකතු වෙලා අපි මේක කරද්දී ඔබට දවසෙන් දෙකෙන් එක ඉල්ලා අස් කරගන්න බෑ. යම් කිසි කාල සීමාවක් දෙන්න, මාස 4ක් 5ක් වගේ කාලයක් අපිට යම් කිසි කාලයක් අනිවාර්යයෙන් ගත වෙනවා මේක අයදුම් කරන එකට. ඒ කාලය වලදී අපිට අයදුම් කරලා ඔබට අවස්ථාවක් ලබා දෙන්න පුළුවන් වෙයි. එහෙම පුළුවන් වුණොත් ඔබේ ජීවිතය සාර්ථකව ජීවත් වෙන්න ඔබට රැකියාව ලැබීමෙන් යම් කිසි ප්‍රතිලාභයක් ලැබෙන එක ඇත්ත. හැබැයි
අපි හිතනවා අපි කරන දේ ඉතා සාධාරණ ක්‍රමවේදයක් යටතේ කරගෙන යනවා කියන එක අපි විශ්වාස කරනවා විශේෂයෙන්ම සාමාන්‍ය ලෝක සම්මතයේ වශයෙන් තියෙනවා ඔබ මාසයකට වගේ හම්බ කරන මුදලක් තියෙනවා නම් මාසයේ සාමාන්‍ය ඔබ ජීවිත කාලයටම රැස්සාවක් හම්බලා වුණා නම් අපි සාමාන්‍යයෙන් ඔබ කැමති නම් මාසික වැටුපක් අපිට දෙන්න අපි මේක සඳහා ඔබට රැකියාවක් හොයලා දෙන්න උත්සාහ කරනවා කියන එක තමයි අපි කියන්නේ මේක ඇත්තටම මේ මාසික වැටුප අපි ගන්නවා කියන එක නෙමෙයි කියන්නේ අපේ පිටිපස්සේ ගොඩක් අය ඉන්නවා අපිට ඉන්නවා විදේශ රටවල මයිග්‍රේෂන් නීතිඥවරු ඒතර විශාල ප්‍රමාණයක් වුණා තැෂම ඕස්ට්‍රේලියා ගත්තා නිව්සීලන්ත ගත්තා මාර රෙජිස්ටර් නීතිඥවරු නිව්සීලන්ත ගත්තා ඇඩ්වයිසර්ස්ලා ඒ වගේ ගොඩක් කට්ටිය ඉන්නවා ඒ වගේ රෙක්‍රූට්මන්ට් ඒජන්සි ඉන්නවා අපි ඔබකින් හම්බෙන ඩොලර් 3000ක 4000ක වගේ වැටුපක් උනත් අපි ඔක 4-5 දෙනෙක් බෙදලා යනවා. හැබැයි මේ තින්නේ ඔබට එක දෙයක් අපිට කියන්න පුළුවන්. අපි ගන්න වැටුපක් ගන්න ඔබට රැකියාවක් ලැබිලා ඔබ ස්ථාවර වුණාට පසුව एक उदाहरण वशं यम किसी के जॉब ऑफर का खामला विदेश गा उना खेल वोटे क्या लभुन टागट नवते लंका बिल्ला अपने दिवत कमीशन नवते अपने अतम अभी ඔබ හරියට වැඩ කරන කෙනෙක් නේ ඔබ හරියට අපේ විශ්වාසය දිනා ගන්න පුළුවන් නම් ඔබට ගිහිලා අවුරුද්දකට පස්සේ හරි කමන්නේ අපේ අපිට දී යුතු යම් කිසි කමිෂන් එකක් වෙනවා නම් අපි ඔබ විශ්වාස කරන පුළුවන් තත්ත්ව කෙනෙක් නම් අපි කැමතියි ඔබ ගිහිලා කමිෂන් එකක් අපි ඔයාලට දෙන්නම් කියලා අවුරුද්දකට පස්සේ කිව්වොත් ප්‍රශ්නයක් නැහැ හැබැයි ලාංකිකයන් අපි එහෙම උදව් කරාට ලාංකිකයෝ බොහෝ දෙනෙක් අපිට ඒ වගේ නැවත කතා කරන්නවත් නැහැ අමානුෂික වෙනවාමත් නැහැ අපි කරන්නේ අවශ්‍යතාවක් සොයා ගැනීම සඳහා උදව්වක් කරනවා මේක වැදගත්ම පොයින්ට් එක තමයි ඔබ විසින් තමයි මේ අපි යම් කිසි ආයතනයක් හඳුනා දුන්නාට පස්සේ ඒ ආයතනෙත් එක්ක සාකච්ඡා කරන්නේ ඔවුන් සමග ඒවලට උත්තර දෙන්නේ ඔවුන්ගේ ડોකියුමන්ට්ස් ටික යවන්නේ ඒ වගේ ජොබ් කොන්ට්‍රැක්ට් එක ලබා ගන්න ඔවුන් සමග ඉන්ටර්වයුව කරන ප්‍රායෝගික ඉන්ටර්වයුව කරන්නේ ඒ ડોකියුමන්ට්ස් කටයුතු ඔක්කොම ඔබ විසින්ම තමයි කරන්නේ ඒක හින්දා අපි කරන්නේ හරියටම ඔබවත් ඔහුත් අතර සම්බන්ධීකරණය පමණයි ඒ සම්බන්ධීකරණය කරාම අපිත් බලාපොරොත්තු වෙනවා අපේ කම්පැනිට යම් කිසි ප්‍රතිලාභයක්. මොකද මේක ඉතාල ඕපන් කතා කරන්නේ අපි අවුරුදු 25ක් මම මෙතන අපේ ව්‍යාපාරික ස්ථානයේ අපි ව්‍යාපාර කරනවා. ඒ වගේම අවුරුදු 15ක් මම World Wide Visa Consultant Private Limited එක හදේ. අපි විනිවිද භාවයෙන් යුතුව වැඩ කරනවා. අපිට ෆයිල් 100ක් විතර බාර දුන්නත් අපිට සාමාන්‍යයෙන් ෆයිල්ස් 80ක් විතර තමයි සාර්ථක ඉවර කරන්න පුළුවන්. සමහරක් ෆයිල්ස් වලට අපිට හරියටම උදව් කරන්න බැරි වෙනවා. ඔවුන්ගේ ක්වොලිෆිකේෂන්, ඔවුන්ගේ සර්විස් ලෙටර්ස්, ඔවුන්ගේ වෘත්තීය වර්ගය අනුව සමහරක් වෙලාවට සමහරක් අය අපිත් එක්ක ෆයිල් බාර දීලා අවුරුද්දක් ගියත් අපිට මුකුත් කරන්න බැහැ. මොකද හේතුව වෙලා තියෙන්නේ ඔකේ ඒ රැකියාවට ඉල්ලුමක් නැති නිසා. හැබැයි දවස් දෙකෙන් තුනෙන් වුණත් එහෙම රැකියාව අවස්ථා හොයා ගන්න ලැබිච්ච අවස්ථාව තිබෙනවා. අනිත් එක තමයි අපි මේක ලංකාවේ නීතිට අනුව තමයි අපි කටයුතු කරන්නේ. ඔබ විදේශගත වෙනවා නම් අපි විදේශගත වූවන් සිටිනවා නම් ඔවුන් සියලු දෙනාම ලංකාවෙන් පිට වෙන්නට ඉඳලා විදේශේ වාණිජ කාර්යංශී ලියාපදිංචි වෙලා ඔවුන්ට ලියාපදිංචිච්ච ගාස්තුව ගෙවලා ඉන්ෂුරන්ස් එක ලබාගෙන ඔබ විදේශගත යුතුයි කියන එක අනිවාර්යයෙන්ම ඔබ විසින් කරන්න ඕන. මොකද අපි මේක කරන්නේ ෆිෂින්. ඒ වගේ අපිට මේක කෝට් එකක් ලැබෙන එකක් නෙමෙයි. අපි මේක හුඟක් වෙලාවට කරන්නේ ඒ රටවල ඒ කම්පැනිස් වල අවශ්‍යතාවයට අනුව තමයි අපි බොළ මේ කරන්නේ. සමහරක් වෙලාවට එක ජොබ් එකක් වෙලා තව ඒකට අදාළම ජොබ් එකක් හොයන්න මාස ගණනක් ගත වෙන්න පුළුවන්. අවුරුද්දක් යන්නත් පුළුවන්. අපේ ආයතනයේ එක දෙයක් වගේ කියනවා. ඔබට යම් කිසි විදියකින් ජොබ් එකක් හම් වෙන තුරු අපි වගකීමක් ගන්නවා ඔබට ආර්ථික වශයෙන් පාඩුවක් නොවන විදියට. අප ආයතනයේ යම් කිසි විදියකින් ආයුධම් කරන්න ගිහින් කිසිවෙකුට වකත් පාඩුවක් සිද්ධ වෙලා නැහැ. ඒක තමයි අපේ තියෙන වගකීම. ඒ කියන්නේ අපි ඔබගේ මුදලක් අය කරනවා නම් අය කරන්නේ ඔබ ජොබ් එකක් අනිවාර්යයෙන්ම හම්බුනාට පසුව. ඔව්. ඉතින් අදත් අප සමග World Wide Visa Consultancy ආයතනයේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂක මිස්ටර් චමල රාජපක්ෂ බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට. ඉතින් ඔගලන්ට තියෙන වීසා ගැටලු සම්බන්ධයෙන් ඉදිරියේදී අපි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අදට අපි සමු ගන්නවා අපේ සෝෂල් මීඩියා සමග රැඳිලා අපිත් එක්ක සම්බන්ධ වෙන්න කියලා ආරාධනා කරනවා.